يكون عندنا في تاعنا موت من تاع السكر تجاري لنا بطالة سكر مويدي بعد ما كيلا لنا بعد بعد ما تكالين بطالة تيشا ديفا تيكا بيننا بطالة مي ديفا لاندرنا وانا تيشا تكيان نوني هاريدا كامتي ده هموما ما تيشا تن بيننا نيان تيشا بيننا هاما بطالة مي ديفا لاندرنا تنا تيشا تكيان نوني بطالة كده انا ما كيلا හොඳද? හරි. මෙන්න මේක තමයි ටීචර් වලට ඉස්සෙල්ලම පෙන්නන්නේ. පුතාල මේක දන්නවා නම් අඳුරනවා නම් ටීචර්ට කියන්න ඕනේ. හරිද? මේ මොකක්ද? මොකක්ද? කවුද මේ ඉන්නේ? මේක දන්නවද පුතාල අඳුරනවද? ඔව් මේ නර්ලෝස්වක් තමයි තියෙන්නේ. මේක ඇතුලේ යාළුවෙකුත් ඉන්නවා මම. යාළුවෙකුත් ඉන්නවා. කවුද මේ ඉන්නේ? वचने මේ මොකද්ද මේ? මෙයා මේ අලුව පදින්නේ මොකක්ද? කා එකක්. හරි. එතන හරි. කා එකක්. මේ තියෙන්නේ කා එකක්. මේ පේනවනේද හැමෝටම? මෙයා පදින්නේ කා එක. මේ කා එකයි මේ කියන ක්ලොක් එකයි. මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක පටන් ගන්නේ මොන අකුරෙන්ද? ක්ලොක් का ये पटांगन लेटर एक मुखाद अन्हारे सी सी तमाई ये पटांगन लेटर एक वेने वाचन दिख पटांगन लेटर एक सी उन अद टीचर वाले टी केला दे अन्य अन्य लेटर सी एक तो तमाई अदा अपिता अंदर गाने दिए ने लेटर सी एक अंदर गे ना अपिता दिए ने उन्हें वाकरां ने दर एक उड़ा वैली वाली माले वाले में दिए ने पुताले तो पहले वाले लेटर सी एक मैंने मेक तो थमाए आधा आप केरान हरी द मेल लेटर एक उड़ा मुखाद्दन कराने दिए ना कोई डिज मुनादे में अलग अलग सी एक उड़ा वैली ने तो सैंड वाला ना दिए ना वाह एक तो थमाए आधा कराने और ना कोहम तो भी कराने इस साला क वचन देखा
ක්ලොක් අඳුරනවානේ. ක්ලොක් පටන් ගන්න මොනකුරෙන්ද? සි. සි එකෙන් තමයි ක්ලොක් කියන එක පටන් ගන්න. ඒ වගේම තව එකක් වෙන්න ඕන මොකක්ද මේ? කා. කා කියන වචනේ පටන් ගන්න ලෙටර් සි එකෙන්. මේ දෙකට අමතරව ඔයාලා දන්නේ තව වචන මොනවද? ලෙටර් සි එකෙන් ස්ටාර්ට් කරලා කියන්න බලන්න. සි අකුරින් පටන් ගන්න ඔයාලා දන්නේ තවත් වචන මොනවද? කියන්න බලන්න කට්ටිය දැන් නෝද? කැප්. අර අපි ඔළුවට දාන්නේ කැප් එක ගන්නව නේද? අන්න හරි. කැප් එක පටන් ගන්න සි අකුරින්. දැන් මොනවද? ක්ලොක්, කා, කැප්. අයි මොනවද? කප්. ඉතින් කිරිබොන්නේ, කිරිබොන්නේ කප් එක ගන්නවනේ. අන්න කප්. අයි මොනවද? පුතාලා දාන්න වචන කියන්න බලන්න. අපි කන එලෝලුවක් තියෙනවා සි අකුරෙන් පටන් ගන්න. තැඹිලි පාට එලෝලුවක්. එලෝලුවක නම මොකද්ද? කැරට්. හරියටම හරි. කැරට්. කැරට් කියන වචනේ පටන් ගන්න සි. ලෙටර් සි එකකින් තමයි කැරට් කියන වචනේ පටන් ගන්න. ආය මොනවද තියෙන්නේ? ගෙදර ඉන්නව සති කොලයි. ඔලා ආදරේට ඇති කරන සති. කවුද? බල්ල නෙමෙයි, ඩොග් නෙමෙයි. ඩොග් පටන් ගන්න දී අකුරේ ලෙටර් දීනේ. කවුද? හරියටම හරි. කැට්. කැට්. කැට් පටන් ගන්න ලෙටර් සි එක. උට ලෙටර් සි එකකින් පටන් ගන්න වචන මොනවද? කො කියන්න බලන්න. කැට්. කැප්. කා. ක්ලොක්. කැරට්. නේද? මෙන්න මේ කියන වචන පටන් ගන්න ලෙටර් සි එකකින්. පුතාලට නම් වචන මතකද? මතකෙට එනවා නම් කියන්න බලන්න. ඔව්, කේක්. හරියටම හරි. කේක්. කේක් කියන වචනේ පටන් ගන්න මෙන්න මේ කියන දුන්න ලෙටර් සි එකකින්ම තමයි. කේක්. කැට්. කැප්. කා. ක්ලොක්. කැරට්. මේ හැම වචනයක් ටිෂ දැන් කිව්ව හැම වචනයක්ම පටන් ගන්න ලෙටර් සි එකකින්. දැන් අද අපි මොකද්ද කරේ? සලම කරේ ලෙටර් සි හඳුනාගෙන ඒක දිගේ මෙන්න මෙහෙම ඇඟිල්ලෙන් සැලි මත අපි මෙන්න මේ විදිහට අඳිනවා. ඒක තමයි අද අපි කරන්නේ. හරිද? මම ශරින් ප්‍රනාන්දු 2022 මාර්තු කණ්ඩායම ගුරු සිසුරියක්. අද දවසේ මම පාඩම තුල සංවර්ධනංශ විදිහට භාවිත කරේ භාෂාව හා මුල්කාලීන සාක්ෂර කුසලතා සංවර්ධනය කියන අංශය. මේකේ අනුවංශ විදිහට මම ගන්නේ මුල්කාලීන සාක්ෂරතාව. මෙහි සුවිශේෂී අංශය වන්නේ පෙර ලිවීම කියන අංශය යටතේ මම අද දවසේ සිදු කරන ලැබුවේ වැලි මත අකුරු ඇඟිල්ලෙන් ඇඳීම කියන තේමාව තමයි මම අද දවසේ පාඩම විදිහට යොදාගන්න ලැබුවේ. ස්තුතියි.